මේ හඬ පටිය කාර්මිකව ඉතා වැදගත් පිරිිගන්න හොඳට පිරිගන්න කියන්න මේ හලපටිය හොඳතට තේරුම් ගන්න. එතකොට ගොඩක් දේවල් ගේහි පැවිදියායට තේරෙනවා මොකද වෙන්නේ කියලා හුන්ගක්කාට සමාරසාමින්වාහන්සේලා වැරදි බාණ කියනවා. ඒ වයහන හොට තමයි අම්යම් කරුණු මටත් සැකසේන්නේ ප්‍රධහන දෙයක්තම අපි දන්නුව හාටටික. මතකතියා කරන මේ හදවත්තු රූපය කියනදේ හදවත්තු රූපය කියනදේ හරි ව්‍යාකූල දෙයක් ගන රූප ලෝකෙට යන කොට රූපය කියන කතා කරන්න බෑමග මේ ගැන ගොඩාක් විස්තර කල්ලද හරි කම්පලිකට්දයක්ක නිසා ධර්ණය දේශනා කරන කොට ටිකක් පරිසාංුවන්න හදවත්තු රූපය කියනදේ ් කිය කියන්නේ අපේ හාටට එක ඇසුරු කරමින් පවතිනවා සමහරයකනවා ලේධාතුව ඇසුරු කරමින් පවතිනවා කියරල් දැන ලේධාතුව ඇසුරු කරමින් පවතිනවා වනන් ලේ ඇඟ පුරහම දුවන එහම එකක් මේ මේ කියන්නේකට ඉද තමර කට්ටිය කියනන්නේ ඇගත්ත හැමත් ඇනම විං්ානය ඇතිවෙනවා කියලා ඒකත් වැරදි එකොට ල සාමාන්‍යය ගොඩක් අය කියන්නේ ලේධාතුව ඇසුරු කරගනය ද එක රද ලක ලේ හැම තනම දුවනු අපි හදවත්ත බද්ධ කරනවානේ දැන් ඇටලුවතිනේ හදවත්ත ඇසුරු කරගන පවතින හරි අමූතු දෙයක් තමයි මේ රූපය කියලා කියන්නේ එක කියන්නේ මේ රූපය හදවත්තු රූපය කියර කියන්නේ. සමහර වෙලාවටට මේ හඬපට දානකොටට මංකිවේ වාහන වල යනවා පිළි වලක් නැහැ. ඇති මේ අද ගු ුද්ධේ ෙදර ඉන්න නිකාං ඉන්න වෙලා ආවට සෙනසුළලාදන මට මේ ආව කරුණක් මේක හරි වැදගත් දැන් අපි මේ හදවත්තු රූපය කියනදේ හොඳට මතරතියාගන්න හරිම ව්‍යාකෝල එක නිසා මේ ලේධාතුව කියලා එහෙම කියන්න එපා එම කියන්න එා හාර්්ටික කියලත් කියන්න එපා එම කියන්න එපා ඇසුරු කරමින් කියන්නේ මේ බලන්න මේක මේ හාර්ටමකුත් නැහැනේ අරූපලෝකෙට යනකට හදවත්තුව කියනදේ තියෙනවා. නැතුව කවදක්වත් ශ්‍රීතක්හටගන්නේ කවදක්වත් විං්ඥානයක් කටගන්නෙම නෑ. එනිසා හදවත බද්ධ කරාගීමක හදවත බද්ධ කරන්න පුළුවන් වෙනකොටද මෙශි එකට දානවාන ආයඌූකරන වැටී එළිය පවතිය නවා ඇසුරකින් පවතිය නෝ දැවන්න ඔය ඇසුරකින් පවතිනොවා කියන්නේ හදවත ඇසුරු මනුස්සේක්නං හාටක තියනනන් අපි පාචික නොම් විස්තර කරන්න පාසු නිසා හදවත ඇසු කරමින් පවති නොදේ මෙසිිි කරදැක් මාම හාටික කොහද පවතින්නේ. ක තමයි බලිධාතු එ ඇක පුරහමද වන හෙන ඇඟ පුරහමවිං්‍යානය එකන දම්ම ධාත්තුව ඇතිවෙන මන එකත් දම්ම කියන තැන විස්තර කරන්න ගොඩ ක්ිස්තරන්න ත ඇ පුරහම වි ඥා ඇතිවේ ොදෙහි ඇතිවවෙන්නේ. ිනිස්සු විතනවා දැන් ඇංග අපිගේ අත කෙනිත්තුව කියල එතනයි විඤ්ඥානය ඇතිවෙන්නේ කියලා. දැ මිනිස්සු එහෙම හිතනෝ දැන් අපිට වේදනාව දැනන්න තැන අයතන තමයි විඥානය මුොකද දන්නවා තන වේදනාව ඇතිවන්න තමයි අපි යොමුවෙන්නේ ඇත්තටම ඇත්තටම ක්‍රියාකාරිීත්්‍යව ඇතිවෙන්නේ හදවත්තු රූපය ඇසුලු කරගෙන. අපි මිනිස්සුන්ට පහසුට කිය නවා දැන් කෙනෙත්තුව හම තක් එතන තමයි විජානයකොට යාටක තේරුම් ගන්න ලේසි හැබ ඇත්තටම සිත ඇතිවෙන්නේ බේෂක තියෙන හදවත්තු රූපය කියන තැන හදවත්තු රූපය කියන තැනම තමයි අපිට වේදනාව ඇතිවෙන්නේ ගැන අපිට ඇහි කවදක්ත් රූ පන අපි පේනේ හදවත්තු රූපය ඇසුරු කරන තැනකින්. හදවත්තු රූපය ඇසුරු කරන තැනින්. අපි මේ පංචස්කන්දයේ ඇහින් පෙනන නිින් ශබ්තු. ම ක්‍රියාවලිය සිට්ත ඇතිවවෙන්නේ අදවත්ව රූපය ඇසුරු කරන හදවත්තු රූපය ඇසුර කරන දැනින් රූපය ඇසුරද දවත්තු රූපයට තරයට අද දක්වන්න බෑ අ දක්වන්න බේක රූපයක්ද කියලා ඇයි කාරූප ලූකෙදුුලත් රූපයක්දක නොවචනය පවතින්න හෙන ඇසුරකින් පවතිනද දොස්තර මහත්්‍යයා මෙිකට දානුවන දැන්කොදවෙන්නේ මසිිකට දැම්මට පස්සේ. ඒ සත්්‍යව ජීවත්තය අදවත්ත නෑ ඇත්තටම හදවතක් න මෙශින කින්දන්නේ. එතකොට සමයි අර ඇසුරු කරනවා කියෙනද භවාන්ගේ කෝ තකොට අ එක ප්‍රශ්න බවාග සිතකෝවිතකට ආර්ටිකේද ලීධාත්වවිත නේ අර ඇසුරු කරමින් ගෙන අමුතුම ක්‍රියාාවලියකටහසුවෙනවා ඇත්තටටම අරූපලෝකෙවාගේ හියට අදවත්වූමි එකට දෙමා එතකොටට නමුත් එයාට බාංක සිත් හැදනු යටට සිත්් පාලකන සමහරය උඩ ඉඳල බලංහිින්න ආටිකන ැ උඩ ඉදර බලං ඉන්නෙ කොමද. ාලති අටිය ඕන තරක් අදවස නෑන දැ හාදුරුගෙන් ලේධාතුූ ලේධාතුූ සාමාන්‍ය ජීවිතතයේ දනකොට ආය නැවතයක බොරුවනු. ලේධාතුකන අතන් දි හරි කම්පිකේටර් දයගනිසා. ඇ බන කියන්න මේ විර තේරු ගණනික ඇසුරු කරමින් පවතිනවාය උුඩඉඳල බලඟගන්නවා එක පිත් අන්නවා එකත් ඇත්ත යටට බලඟන්න පුළුවන් ය මුළු ක්‍රියාවල ියෙම කියන්න පුුව සමහරට ඇවිල්ල මේ ට්ටේ ගහලමතට ගැවවා එක කොමදිගව අදවත්න අදවත නැහැමැසින දුව එතකට බලන්න ඒ දේශනාව සම්පූර්ුණ බොරුවෙලායනවා දැම්ම ඇතද කියන්න හදන්නේ වැදගත්දේ දැනගන්නඕ අපිට ඇහෙම් පෙෙනුනා හාම අපිට යාමක් මේ හදවත්තු රූපය කියන අපි ගන්න දේ ඇසුළු කරමින් තමයිව දම්ම කියන දම්ම රූප හැදෙනවා කියලා කියන්නේ අපි ඇහින් දකින්නකොට වර්ණ රූප එකොට වර්ණ රූපවට ඔය අිධර්මය හොඳ පැහැදිලිගෙන ක්කරන හොඳ පැදිලිගකිදිීමමත්තේවා සනිදස්සන කියනගෙන හැට පෙනෙනවා කිය අනිදස්සන කියන හැට වර්න්න උක්කොම් වැටෙන් සනිදස්සන. එතකොටට බරන්න මේ කතාව හොඳට අභිධර්මයේ තියෙනවා. මමෝක ගිහින් බැලුව මට තේරන්නදේ අවබෝධ වනිදේ මංගින් පපුතේ බලනවා මේක කොහොද මේම මට දැනෙනදී. මේවා ඇත්තටම මේ පොත්පල තියෙනවාද. සමාරකාරම හොඳට තියනොද. අනිදස්සන අප ප්‍රතික කියර තමයි මේ ධර්ම ආයතනය දම්ම කියෙන ආයතන පන්නඌ රූපය කියලාර්ථ දක්නවා හොඳට අර්ථදක්නවා. දට අර්ථ දක්වන අනිදස්සන කියන්නේ පේණි නෑහෙම පේණිනෑ අප්‍රතික කියන්නේ සැපෙන්න්නේ නැහැකිෙනන දැනවෙෙන් වෙලා නික අමුතුම රූපයක්ටට අර්ථ දක්නවා ඔය හදවත්තු රූපය ඇසුරු කරමින් ඇතිවන දම්ම රූපියට ඔන්න ඕකයි ප්‍රියාවලිය ඒයි හෙම අර්ථදක්වන්නේ මේ හදවත්තු රූපය කියන දේ කම්පලිකේට එතකොට දම්ම රූපය කියනදේ අපිට යමා කර්ථයක් කියෙනවා නිදස්න කියන්නේ හැට පීන්නේන සැපෙනුව කියද කණ්ඩු ශබ්ද සැපෙනවා. සැපෙන ගතියත් නැහැඇතන. එතනතිීන අමූත්තුම ස්වභාවයක් තම මේ දම්ම රූපය කියන්නේ. දම්මාරමුණු දම්ම රූපය කියන්න බලනතකට ඒවගේ දම් එතකොට ඒක බුද්ධදේශනාවේ ධම්ම ධාතුව කියලා අර්ථ දක්වනල එකත් පොඩ්ඩක් පැදිලි කරන්නල මේ ධාතු කියන වචනය දැ. මෙම දාකත්තුත් හරිම ලේසි තේරුන්ගන්න චක්කු විඤ්ඥාන ධාතුව චක්කු විං්ඥාන ධාතුව කියන තැන මේ විදිට හිතුවත් තේරුන්ගන්න ලෙසි චක්කු කියන විඤ්ඥානය දෙස ධාතු ස්වභාවෙන් බලනො දතුකෙන් සත්ව පුද්කල නැති ස්වභාවයෙන් පලනු. එතකොට කියන අපි චක්කු විඤ්ඥාන ධාතුව කියලා. ධාතුුවකින් සත්ත පුද්කල ස්වභාවයකින් බෑරව වි්ඥානය දෙස බලනවා ඇස් දෙස බලනවා තොේ ඇස් ඔක්කෝ මහුවෙනෝ බලනවා දෙවියන්ගේ ඇස සත්තුන්ගේ ඇ මිනිස්සුන්ගේ ඇ ධාත්තු සත්ව පුද්කල නොවන ස්භාවෙන් ඒ විං්ඥාන දෙස බලන්න තමයි චක්කු විඤ්ඥාන ධාතු මේ මම විස්තර කිරීමට තේරුම් ගන්න පහස විදියට දුිය ඒැනට වන්න විදිීර යරුන්ගන්න පුුවන් එතකට චක්කු කියන මේලෝක පෞතින සියලුම විඥා විඤ්ඥාන ක කියන්නේ ඇහැ පිළිබඳ ලබන සිත් ඇහ පිළිබඳ ලබන සිත් කොහද නැවත ඇැති වෙන්නේ. අර දම්මධාතු. හොන වගේ සිද්ධ අනිදස්සන ඇප නිනෑ දම්මධාතුට ඇනෝ අප්‍රතිග සැපෙන් නැති තැනකට ම දැන් මෙමගනු ගහක් දැක්කට පස්ස ගහි රූපයල්. අපිට අපිගන චක්කු විඤ්ඥානයෙන් දැක්ක කිය චක්කු විං්ඥානයේ ඒ චක්කු විඤ්ඥානයෙන් දැක්ක රූපය හදවත්තු රූපේ ඇසුරු පැත්තට යනකට දම්ම ධාතුව පැත්තටය ධම්ම ආයතනය පැත්තට යන්න කොටට අනි දස්ථන කියලාට දක්කනො අප්‍රතික කියලාට දක්කන. අන ඇහින් දැක පුගා ඇහින් දෙක පුගා. ඇ අත දැකවීමමක් තමයි එතන තිය න කල ගැන බ්දටත්තිීමේ අවසානය කෙරව කෙලරවෙනි අනිදස්සන පේනන ඇත්තන අප්‍රතිග කින් සැපුණදේ සැපන කියලාගන්නන්නේ අදවත්තුූට යනකොට අදවත්තුූටයනකට දැ බරණ මික්‍රියාවලිය හොඳදට පහසුවෙන් තිේරෙනනො දෙෙම්බරන්න වනව වුනත් දැන් මනෝවිඤ්ඥාන ධාතුුව කියන. මන ධාතුුව කියන හැම ධාතු කියීන වචනවල තේරුුව සත්. පුද්ලය කියලා ගන්න නැතුව බලන්න එහෙම ගන්න නැතුව බලන්න බලන්න තමයි සක්කාය දුෘෂ්ටිය දුරුවවෙන්නේ සක්කාය දුෂ්ටය දුර කරන්න පහසුවෙන්නේ. හොදට බලන්නදැන් වචන විත ඇදැ සිට ඇතුළටගේ හම ධම්ම ධාත්වේ තමයි ඔක්කම ඇතිවෙන්නේ. ධම්ම කියන්නම කදද අපි ධම්ම කියනකට ඔය දම්ම කියෙන වචන මම පොට්ටකාත දක්වන්න අපි වැරදිටාල ගත් දැන්. දැඟිි ලෝක පාතින චිත්තනයා මේ කර්මනයා මේ උතුනයා මේ බීජනයා මේ දම්ම කියනට ස්වභාවය මෙන්න මේ කියනද ඔක්ක මයිතිවයෙනවා දම්ම කියනකට. ඔය නිියයාම ධර්මටිකක් ඔක්ක මයිති වෙනවා මේ ධාතු සස්භාවයක් අයිති වෙනවා අන්ිතනයි ධම්ම නයාම කියන්නේ සමහරය මේ ලෝකේ සමහරදේවල් බෞතික දෙේවල් මේ වෙන දේවල් දම්ම කියනගන්න නමුත් මේ ගැඹුරු මේ දම්ම ආයතනයට වදින. සියලු දේවල් මේ දම්ම නයාමයට අයිති වෙනෝ. ධම්ම නයාමයටතකොට දම්ම කියන ආයතනය ගොඩ නැගන්නේ නැවත අර සත්ේ පුදගලෙක් වභාවවෙත කොට කියකින දම්ම ආයතනය ධම්ම ආතනය කොහිද කියල බැලුවත් හදවත්තු රූපය කොහිත තියනෙක් ඇසුරු කරනන. වචන ටික ලීසි. හරි ඒක ඇතිවෙනි මොනාද සිට්ටික කෙළගන්න කොට මනෝවිඤ්ඥාන ධාතුව කියලා අර්ථ දක්වුණ දැ මනෝවිඤ්ඥාන ධාතු විஞ්ඥාන කියන්නේ අවසානයේ ප්‍රතිඵල්ලේ. මනෝවිඤ්ඥාන ධාතුව කොහෙද ඇතිවෙන්නේ කියර සත්ලෙක්් පුද්කලේෙක් විස්තරකරන්නකොට දම්ම ආතන අන්න දම් ආයතනය කෙරොට දැන් සතතිකිවා. එතකොට්ට බුද්ධ දේශනාව කියන්නේ මනෝවිඤ්ඥාන ධාතුග, ඒ මනෝවි්ඥානයේ ඇතිවෙන තැන ඒ කියන්නේ සත්ව පුද්ගලයගේ දම් ආර්තනය ධාතු ස්වභාවෙන් බලන්න එතකොට සක්කා දෘෂ්ටි දුරුවෙනවා සක්කා දෘෂටි දුරුවෙන සත්වපුත්ක බැරෝ බලන ඇකට සත්ව පුද්කර ස්වභාවයෙන් බෑනදැන් හොඳ අිධර්මයෝක පැදිරෙනු දම්ම ධාත්ය නොවද ඇතිවෙන කියරතිය නොක පොතෙත්ති නොද වේදනා සංඥ සංකාරන ඇවත නාමධර්මතියක. ේදන සංඥා සංකාර කියනකොට එතන වේදන සංඥා සංකාර ඇතිව වෙනවා? අනිදස්සන අප්‍රතිග දම්ම ආයතනය ඇසුරු දම්ම ආයතනී ඇතිවෙන්නේ. හදවත්තු රූපයේ ඇසුරු කරගෙන. කියලා අර්ථදැක්කින්ිම අවස්සාන තැන. මෙන්නම සටවයකුට මෙන්න මේ වේදනා සඥා සංකාර කියන නාමධර්මටික වදක්ව ඇති වෙන්න විඤඥායන තු ඒටක කැටිකරලා කියනවා මනෝවිඤ්ඥාන කියලා. මනෝවිංඥාන කියැන ඇවත සිත්. වේදනා සංඥා සංකාර කියන නාමධර්මටික ඇසුරු කරගෙන අනිදස්සන අප්‍රතිග ලෙස ගන්න රූපය. ඇහගත්ත මොනෝ අනගත්ත හැම දෙයක් මෙතන ටැවිල්ල යොමු වෙනකොට අපි කියනවා ඒටිට දකින විඤ්ඥාණයයට කියවා මනෝවිං්ඥානය කියී. මනෝවිං්ඥාණය දම්ම යතන නුන් තන සතක්කින්න ඒක දිහා බලනවා ධාතුවක් ලෙස. එතකරි කිය මනවවි යාන්න ධාතු ැ ලෙසි දැ මනොෝවි ාන දහා බරනවා දාතුක් ව. කොහහිද ඇතිවෙන්නේ දම්මා තන එම කලිකින දම්ම ධාතුක. දැ සැකසි තරු ග පුළුවන්ික කොද ටහන්න ම් කියන කතාාව. එතකට හ දැකල කිලීම ගා අවසානය එන්නේ කොතට මේ දම්ම අපි මනුස්සේත්න මනුස්සේකි දම්මා ආයතනයට. දම්මා ආතනයේ සමයි සැසේනේ ොකදේ ආයතමින් රෝධ කරලනේ දම්මා ආයතනයේ සැකසෙනකොට අපි සැකසෙන සිතට කියනවා ඒ දකින ගට කියයනවා අපි අනිදස්සන අප්‍රතික. එක දම්මා ආයතනයට එනකොට ඇහෙන්පෙන් නිත්නෑ සැපෙනවා කියලගන්නත් බෑ කමුතු ස්වභාවයක රූපයක් අරමුණක් කැද. ඒ කැස්වරලු කරගන වේදනා සංඥා සංකාර ගොඩ නැනවා යන්න නාමධර්මටික එතකොට රූපය කොයිත. හර අපි අනිදස්සන අප්‍රතික කිව්වා එක අමූතුම රූපය මේකමයි වෙන්නේ. ඒක නිසා ඇතිව විඤ්ඥානයට නවා මනෝවිඤ්ඥාන කියලා ඒ කොක්කෝම කැටිකල්ල සත් පුදගක ස්වභාවෙන් බැහර ගන්න කිරකිීම දාාතුව කිය හැ කටකින නොෝවිඤ ාන දෙෙස ධාත සොබාවෙන් බලන්න සීටදයා. ඕකම ගිහින් කියයෙනවා එතන හැදැකොට මොද න්න ම තිස්සම. ිි සම්පන්න සිත එතකොට ඒක සංකත වෙන ඉට පසේ ඒකාර්ත දක්වනුව සංකත දාහමෙන් බැහර බලන්න කොට කියන නිර්වාණික අසංකත ධාතුව. එතකොට එකම හදවත්තු රූපය ඇසුරු කරමින් පවතින දම්ම ධාතුව නම් මනෝවිං්ඥාන ධාතුව ධාතුස භාාවමෙන් බලලා සංකත ධාතුවක් කිය නිර්වාණට ය. සංක දාාතුවක් කියල නි වානේශ පාශි කරන්නන. පැහදිී හොඳට අපිධාර්මය. පැහැදිරුව මේ පොතිටත්්ටීන ක මේ කාර්ථකත්තනය කරල දුන් හමන්ද හෝකද ක්‍රියාවලීමේතු මන දාාතුූ කිවේ. තු ිධර්රමේ හොඳදට පා ුක ීත රගන්න ට තක අර් ර බැරි ැ ොරුවන. ක ැ කද ේ ඇ ොද ව දන්න කට දන්න න්න ාතු න ට මන වි ා ාතු ට ාක ක් ා ක් ොද . විවිස්තර කර ධාතු සහාව දක්ක ර ර ්‍රියාව ග ැහ හ අකුර ා ාව රු ර ගන්න න් කට හට රූපයක් වද නකට අපි රාම ග තාව දි ල ට ක්ු වි ානක ක්කු ානය බරනක පොති හොඳට චක්කු විානයට සමනන්තරක. චක්කුවිායට සමනන්තරව සක්කු විංානයට සමනන්තරව කිය කියන්නේ ඉතන හැට වැදනට පස්සේ ඇත්තටම ගැ්පෙගත්තිීනවා ඇත්තටම ගැප්පෙ එකක්තිීනවා. මෙන්න මේක මින්ෆරන්ට අල්ල ගන්න බේෂණිකව සිත සමනන්තර ස්භාාවකට පත්ති හහි දකු දැක් විතරයි කියන භාගිට එකයි බයිය ඇහුණු තැුණ විතරයි කියේ සමනන්තර ගැප් එකදීනවා. එඒකට ඔක පොතිි හොඳුර සඳහන් කලදීවා. චක්කුවිඤ්ඥානය ඉපද ඊට සමනන්තරවකින වචනයයක් පාවිච්ච වෙනවා. එකන ගැප් එක බාහි දැක්කු දැක්ක තැන තියෙනෙඒ ගැප් එක අපිට දෙනවා සම්පටික්ෂම සන්තීරණකන මනධාතුේ කියලායවෙන් කරවා. සිත්තුලින් මේ හොඳට විමාශනය කරන්න අධ්‍යයනය කරන්න. අධ්‍යනය කරලා තීරණය කරන්න ඒකමයි මේ සිතේ වෙන්නෙත් මගේක ඔබට කියන්නේ. දැක්කම දැකීම තැනි ටක්ගල තීරෙන්න්න කරන්න බාහි දැක්ක දක් විතර කිව අිධරම කොටස. මනන්තරයි කියල ොට විස්තර කරලා ඊට පස්සේ අර දමදාාතුව පැත්සට යන දී විස්තර කරන. මනධාතුව කියන්නේ මොකක්ද කියලා විස්තරගන්න. මනධාතුව. මනධාතුූ කියන්නේ මොකද්ද කියලා විස්තර කරන. හැට අන්තිමන මනධාතුවත් ඇවිල්ල කොහිටද වදන්නේ සිතක් හටගන්නකොට අර මනෝවි්ඥාන ධම්මාආතනිර් තමයි වන්නේන්නේ. දම්මාතනින් තමයි වදින්නේ. තකටමි දම්ම ආයතනය අදවත්තු රූපය යොමතිස්ස වටින දෙයක්. එතකොට චක්කු විංජානයේ ඉපිද නිරද්දව්වාට පසුව. චකුණු විඤ්ඥානයේ ඉප දෙලා නැතිවුණට පස්සුව තමයි මනධාතුූ ගැන කතර මනදාාච ඇතිව සම්පටික්්චන සන්තීරණකි කිය සිද් දෙෙක්. එතකොට ස එතන සිත්් වුණනාක් ඇතිවෙන ක්. ද පැත්ට ට ත ක් ැත්තර ක් ැත්තර ස ැ ද හැදයක්ක් පාච්ි කර ීමකද විස්තර දීම සඳන්න. විස්සර කිරීම හොඳදර ීමන. තොරම ගල පල දැන් කනෙකුට මෙ තපට කො පරියරන කරත් මේ වි යටටකින් අරද මට න ෙද සමනන්තරකින් සොබාවය බදක ත ද ම ද මාර්ග පල්ල ලබලන නිස අර්තියන්න ැකන්ස අනන්ර අනන්තරයි කියල අර්ථය හමතිී ගිය. එක බුද්ධජ අභිධර්මයේ අම්යම් වැදගත් කොටස් තියනවා එක මාර්කපල්ලාබීන්ට ප්‍රඥාවන්තායටක අනි පෙත්‍ර දාල මින්සුල ේරුම් කරද බාහි දක්කු දක් විතර ගන ෑන බන තරදින් සමන්තරයක චක්කු වි ා දැක්ක දක්ක විතර යි. ග ගැප ක් දම්ම ාතු අ දක් ලස් දාතු කිද අත්ත දක්ුණන. අවසානයේ මෙන්න මේ සිත පැත්තටය න වින්න දාතු පැත්තට ඇදල ය විදිට විස්තර කන හොදට තියන ොද තිීනද මේක නි ම්පාඩන් කරට වෙන්න. මේක දැන් ක්‍රියාාවලිය මේ ක්‍රියාාවලි ඔබ දුට්ටු හොත් ඔබ දතු බහම ල ා තු බාමෙන් බලන්න බලන්න ඔබට ්‍රියාවල ේරීම. ඇතට ආත විරෝධ වෙනවා. කෙලෙස ඔොට ගොඩනැ කියන්න එ එකකොටේ ස්මාර්ට් ප්‍ර්‍යාමෙන් කඩනුක ප්‍ර්‍යාවෙන් කඩනු එදකට සමහරයට ම තව තව ඒ ස්වාමීන් වහන්සේ දමයි. හරියට එකක්ිනිි කන මේ මත්තකය කොහොමද ඉන්න කියනෙක්ද ඒකත් ම මෙත කියන්න. හරි පහසුද්දේ මෙන්න මේ විදම් අපි ටිටන මතකය ගබඩිට කියනො මේ අපි හිතේ හදාගත්ක දේවල් අපි එක තුවරගත්ක දේවල් දිහාම තමයි අපි අපි ගහදිියහා බලන්න මිනිස්සුදිය බලන්න එහම මේ වෙන සැකසේන දාහම හරි පහසුුව මේක සැකසේවා දැන් අපි චිත්‍රපටියක් බලන්න යරුවනි අපි චිත්‍රපටියයක් අපි අද නවන විද්‍යාවනූ දන්න අපිට චිත්‍රපටියක අවසාන්න රූපයන්නේ ගොඩාක් රූප පෙළකින් ඇවිල් ඇදිච්ච දෙයක් අපි එක දන්නේ. ඒගොල්ලෝ චිත්‍රපටියය කරනය අපිට රප රාමු කියල පෙන්ර පෙනළ අවසසාේ පිට්‍රපටය හොඳ නුවගේ පින් තුරපෙන්ෙනවා අප ඒ එකක අල්ලනි ස් නැ්ි ටේද. ඇත්තටම සිතේ වෙන්නේ මෙහම දයක්. සිතේ වෙන්නෝකයනි පැත්ත සිතේවෙන්නේ දැන් අපිට උනෝක දකින්නෑි ගහක් කියල දකිට ඇත්තටම ගහ දකින අන්නර් ස්වරූප ගොඩා කපිට ඇවිල්ලයි ගාඇ දෙන්නේ. ග වර්ණ රූප කියනඩ.... වගේ වර්ණ සඥාව ඇවිල්ලා ඒවා ඔක්කෝම එකතු වනාට පස තමයි අර ගහ කියන රූපය අපට සම්පූර්ණ වෙන්නේ. අපිට හිතෙනවා යොක්කොම අපි හිට තුළි තියෙනවා කියලා. ඒම දෙයක් වෙන්න එක සැකසේනෝ. ඇත්තතම වෙන්නේ ස්නැප් ෂොට්ිකින් ශොට්ටි පස්සට යන්න තකොට මේ එක තයෙනවදන් ගහ කියනදේ පෙනෙන ආවේ ගහ. ඉස්ල්ල ලවපින්ඳතුරයක් ඊට තවස් පුපනාාමක් ඉට තවර උපනහවා එහෙම සැකසලා සැකසිලා තමයි අවසානි ගාව්නේ අපිට වින්නෙත් එහම තමයි අපේ සිත මතකීහියෙනවා නනිේ සැකසේනු. ගබඩාවිලාත් ඒමත්නෑ සැකසනවා. එතකොට මෙතන රූපය දක්කින්නො කොට්ටම අපිට තීරන්නේ සැකසිලාව කියලා. අපි ටිතිනවා අපේ කොයිහරි ගබඩා කරගෙන තියලාවා කියලා. ඇත්තටමර නළුවෙක්ක රූප අවසා රූපයති අපි දකිනකොට අපිට හිතෙනවා ඒ නළුවාගේ ඉතුරු රූපරාමුතිිකත් අපි ගඩා කරගෙන හිටියා කියලා. ඒමන ඒෙම සිතේවෙ වෙන්නේ. ඒක සැකසේන දෙ. සැකසේ නෝ. සකස සකස සක සකසා පස්සට යන්න පුළුවන්. එතකොට අපි අවසානය මේ බිජලගියුත්මක දවසානය දකින අවසාය තියෙන්නේ ගර්ණය. ට ඩොට්ට එකක්වගේ වර්ණ රූපය විතරයි. හරිටහිතු ඒ වර්ණ රූපයටම එනකම් බෙදි ලගියොත්ක ඇට මේක අනි්‍යයි ඇත්තටම එක නි්‍ය සුභාවය ඒමත් බන්නට වර්ණ රූප .්..් විධවරණ රෝප ධර්මය නිසවපනිසකන ප්‍රාතියෝඔස්සිෙන් එක විස්තර කරමනවා හොඳට පොති තියෙන පරිපපු ඇට දාලක් ර විරකිරීම අබිධර්ම පිටකේති නොවිස්ර කලාඒ හැදෙන විදි ඇසුරකින් හැදන විදිිය පක්ති ස්වභාවය විස්තර කරනට ය ංකර රන චිත්‍ර පටි තන්දර හෝ යට ේ ට ඇමතිස්ම හිතුනුත් පිට චිත්‍රපටියය පේනයක ගබඩා වෙලාව කියලා හි වෙන්න සිටේ අනි පැත්ව ගඩා වෙලා තිබුන්නේ රූපරාමතිික ගබඩා කල්ලා යා දැම්ට සිතේම ස්වභාවයක් වෙන්න. සිටේ වන්න ආ. සිතේ වන්නේ සැකසිලායින දෙයක් සැකසිලාන අපිත් මටකේ කියන්නන්නේ ඒ මොහොතේ සැකසිසන් දෙයක් ද බන අපේ චිත රූපරාමුවල්ල පස්සේක තැනකට ගියත් ඉතනත් වාර්තමානයි. එකකන ඒ මොහොතේ විතර අපි ජීවත්ද අපිට රූපරාමොක් පේවා මනු සෙකනු නල්ුවෙක් පේනුවන ඊ ස්සල රූපරාම ඉසල්ලව රපාමෝ ගියත් ඒ මහොතේ විතර අපි ජීවත්. ඒ ඉතාමන් කුඩා කාලය ඒ මොහොත විර සිත පවති. ඇර් ඒ ඒ ප්‍රාම සවභාහමේ වර්තමානය අපේ සිතේ මුලාාවකින් අපිදන මතකේං ආාව කියර නෑක සකස නදය මිසු ිහිටන මතක ාවව ගබඩා වෙලා තිබුණාව කියලා හිදයක් වෙන්නේ. ගබඩා කරන තමයියාර චිත්‍රපටි එක්කනාා දෙන්න සිතේ කරන්නේ නමින් සිතේ කරන්න සකසෝ සකස සකස යන ආපස්සට සකස සකස ආපස්සටය දැන් මං ුද ටිස්සරහන්න පටිවැර දාාලතියවා අපේ අතුරුන තිවුණනාම ි කො තු කිය හ ැන නවා. හැමතැනමහන යඇතුරුනෑනනිවාගන්න හැබැ එකදවසක් ම මංකිවයි උදහන මන්ිතන්න තාවත්ට තක වත්ති උදුුළ ගානකට ඇතුරු තිබදන මතක්කල දූවලගින් අල්මාරීයට තිබගේ රග හො උදුුළ ගානකට සැකසුන්. එතකොට බුදුවරුන්ට හැකියාවත්ෙන සකස සක සකසක්ස මිනිුස්සුන්ගේ සි්රටාවට දිග යන්න දිකරට මන්න පුල්ලුව. ඒ ද ග තැන්ට ආවාමතම යතුර මතක් වුණ. ඒ ිස්ස මතක් වු හ ගබඩ ල බ මක් ග ත ගනල්ල දුන්නේ වෙලාේ. මෙන මේකයි සිතකන ්‍රිකක දැ බරන මේකත් පොඩ්ඩ ේනක දැම්බරන්න මේ ලෝකේ හැම විටම මේ මොති ස්නැප්ෂට් එකක් ගන්න අපි ම චිතක්ෂණයක් කියලා මිනි ක්කෝම ජීවතය සිත් ඇත් වවා ඇත්ව වෙනවාන ඒකොට ඒ . ඒෂනය ිතරමයි මනිසුන් සිට ඇතිවුණේ බදුරජාන් බදු කර.ඒක් කෙන කෙනනාටේෂනය තුළ ඇතිවිච්ච සිත් සකසකස යන්න පුළුව බදුරද අපිට බ කෙනෙ හම සක ස සක සක ගොඩා ඇතට යන්න පුළුවන් චිත් චිතක්ෂණය ජිතක්ෂණයට යන්න පුළුවන් සකසලා යන විදි ආපස්සට යන විේ බුදුරු දන්නවා. එක ක්‍රමයක් ඒකට ක්‍රමයයක්ත්තිනවා අපි ක්‍රමේ දන්නේ අපි ක්‍රමය දන්නේ. ිටක ඉතා ගන්නබ යමෙකු ළන් යම් තාක් දුරකට යන්නන ිතක්ෂණයකට අගේනදේ. ඉතාමත් ව අපාසුදයක්. ඒන පරිසරෙ යන්න පුළුවන් සමහ න්ත කියන්න ළුව යම මේ පරිසර මෙතැන හිටිය කියල කියන්න මු ඒක ෙ නිසුන්ගේ ිතක්ෂන දක්වා යන්න බදුරන් ළුව අප කරනබ. එක ඒසි පසු වැඩේ දම්ම කියපු දේ හොඳරට තේරුම් ගන්න මෙ තන දම මේ දම්මදාාතුූ පිළිබඳ යම් කිසි අර්ථය මනදාාතු කියින්ද මනොමින් ජානධාතුූ දම්මදාතුූ දම්මආයතනය පිඳ යමම් කිසි දෙයක් අපගන්න පුළුව. යම් කිත් තේරුම් ගන්න පුළුවන් ධර්මය හරි අපිධර්මය අපසුහේ මේක ප්‍රායෝගි ජීවත තන ෙම පැහදිල කියර දුන්න දැක්පු දයක්ක් විතර සමනන්තර ස්වභාවය එක සමන්ත සවභාවවිකල පි පේ ප ත දිිගරම ගලනවා කිය. ඒ දකක් හිර දක් දක්ක රයි න ි ර ග ඇ හ ඒ ෂණිකවම අර ය මත්තකයකද එනවා හිටියා යනවා කියන ගතිය මතක ගඩා වෙනගගේ ගති හාමුදුර විනාසක නපියු න ක රු රග සැකසිනවා න සකත පටික් සම්බන් යම රපරාම්බල මුහුති විතරයි සැකසින්නේ කියන තැන ාම එන ්‍රලිය විෂණිකක්කි නො ක්‍රිය අවබෝධයක්කිනවා. නිසා මේ හඬඩ පටිය මෙච්චර දිකොට අධන්න බලාපුෘරතුන්ෑ වැරදි දහමහෙන් නිසා මතකගේ ගබඩා වෙලානෑ සැකසේන එකක ටික් ගැඹුර තන් වන්නවා. මේක හිතන් හිතන්න මංකවේ ධාතු ස්වභාවය ධාතුස්ාවය ධාතු ස්වභාවෙන් බණඩ බැරි නිසා. ධාතු සුභාවෙන් බණඩ බැරි නිසයි අ හැමතිස්සම ආතන ස්වභාවයට වැත්ට එකසා ආයතු නිරෝධ වෙන්නන්නේ ක මතකගේ ගබඩාාවනා කියලා හිතයෙනවා. මේක ලේසි පාසු නෑ ම මේ කිව් කතාව. ඒනි පොත් ල ල්ල දබ හිතලාම නොනීමම කල්පනාගල් අල්ල නේ පොත්පල තියනවා අබිධාර්මය. එකතින් පාඩන් කරාම ඒක ටර්ථයක් නැහැවගේ සමහර කරුණ තියන කාර්තකතන කල ගන්න බොර කරමු යෙන ඉඒක නිසා මේ වගේ නෝනින් කල්පනා කරන්න බැරියා ක බොරු කියලා කියනවා එකද පාඩන් කර. ඒ ස්වාමීන් හන්සේල්ලා කරන්න ඕනේ අිධර්මය හොඳට මේ වගේ ධර්ම දේශන හලා විශ්‍රේෂනාත්මක යක ගල් පගන්න ට ුට ාාවතාව. දර්ම ම ුට බා ර දශන බද දේශන ද තුව ඇන ප්‍රගඥත්ති බන කොච්ච ගැබු ම යන් ි දසක් කියර දෙන්න කහොු වි ා මට ෝකේ ට ප වි ා මට ම ගින් ඇති වන සිට්වලින් කහො ්‍රඥාාව මට බැන ොම පොත් පාට කරන මංගේ මදන්න ේ. කියපු මදන්නන සමහදව මත්තනදට මතකයි මේක ගොඩාකායට තියෙන කතා අප්‍රශ්නයක් මේ මතක ගබඩා වෙලා තියෙන මතක විස්තරක නොකටදම කියන්න පුළුවවා මතකගේ ඔයා මත්තක තියාගෙනාව කිය මතක තියාගෙනාවගේ න හොඳට මතක යන සැක සෙල්දාමක් සංකතයි පටිච සම්පරණ කවදාකත් අපිට සංකතයි පටිච සහපාන්න නොවනසසි හම්බුවන්නේ කවදාක් හැබුව එක ඇමතිස්ෙම අපි ජීවතනි වර්තමාන. ගෙන කතා කරන්න අත්ත හි, ොද තේරු ෙරව .